आयोवा कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सीत सवसहाय प्रधान प्रवृत्ति विकाशायमी मम कविंदु विजयवर्धन प्रथम सिरास्नाल ගුරු විදුහල්පති අර්ගලය නිම කරමින් වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛයේ නිකුත් කෙරේ. රජයේ සේවකීන්ට 65 දක්වා වැඩ කිරීමේ චක්‍රලේඛයත් නිකුත් වෙයි. ලබන මාසයේ වන විට හාල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යා හැකියි. ඉදිරියේදී සහල් පෝලිම ඇතිවිය හැකියි. සහල් නිෂ්පාදකින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීම්. තෙල් ටැංකි ඉන්දියාවට දීමට එරෙහිව තෙල් වරාය විදුලි වෘත්තීය සමිතිය එක්වෙයි. ඉදිරියේදී හිඟයකින් තොරව වෙළඳපොළට ගෑස් ලබා දෙනවා ලිට්‍රෝ සහ ලාෆ් යලිත් සහතික වෙයි අදත් රට පුරා ගෑස් පෝලිම් ඉන්ධන හිඟයක් අත ළඟ වෘත්තීය සමಿತಿ අනතුරු අංගවයි රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු තිස්ස කුට්ටි වගේ කෙනෙක් දන්නේ කොහොමද සුසිල් ප්‍රශ්න කරයි ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකි ආශිර්වාදත් ලබා ගනි ජනපතිගේ රාජාසන කතාවට හිටපු අගමැති රනිල් සහ කිරියැල්ල විවාදයක් ඉල්ලයි. රටේ අර්බුදවලට ප්‍රධාන හේතුව පාලකීන් දූෂිත වීමයි අනුර කියයි. අලි නියුන්නු පින්නවල ආදායමත් ඉහළ දමයි. ඩෙංගු ප්‍රභේද 3ම ශ්‍රී ලංකාවේ රෝගීන් වාර්තා වීම ඉහළට විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා කියයි. ඔමික්‍රෝන් රෝගීන් ඉහළ යාම හමුවේ රට යලිත් අවධානමේ. संगीत संदर्शन एलिमहान प्रसंग पवत्वन्न अवसर देन्ने नहे पीएचआई संघ में सभापति कियाई प्रथम नवदानय देशीय पुआत्वेत मेवनु विट श्रीलंकावट तेल रगत इंधन नैव देकाक वरायट पैमिनति वेनवा නමුත් මේ ඉන්ධන ගොඩබාන්න රජයට ඩොලර් නැති බව වෘත්තීය සමිතිය පවසනවා. මෙරට තිබෙන තෙල් තොග ඇත්තේ තවත් දවස් 7කට පමණක් බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කරන්නේ. එම නිසා ඉදිරියේදී ඉන්ධන හිඟයක් අතලඟ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතිය 13 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙනවා. මෙරට තිබෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ක්‍රියාකාරී අංගණය පහළ අංගණයයි. එම පහළ අංගණයේ ඇති තෙල් ටැංකි 14ක් පසුගියදා රජයේ නැවත ඉන්දියා ඔයිල් සමාගමට වසර 50කට බදු දෙන්න තීරණය කළා. 24ක් අපිට අයිති කිව්වට තවමත් එම ටැංකි 24 කොහෙද තියෙන්නේ? ඒවා භාවිත කරන්න පුළුවන් මට්ටමක තියෙනවද කියලා නිශ්චිත ප්‍රකාශයක් කරලා නැහැ. ඉදිරි ටැංකි 61 හවුලේ සංවර්ධනය කිරීමටයි තීරණය වුණේ. ඒ කොහොම වුණත් එහි වාසිය අපිට කොයිතරම් තියෙනවද කියලා තවමත් ප්‍රශ්නාර්ථයක්. මේවන විට සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වහලා අදට දවස් 3ක් ගත වෙනවා. ඩොලර් හිඟය නිසා පිරිපහදුවට තෙල් ගේන්න විදිහක් නැහැ කියලා පිරිපහදුව වැහුවා. කෙසේ වෙතත් ජනවාරි 25 26 වන විට පිරිපහදුව ආරම්භ කරන්න පුළුවන් කියලා ඇමතිවරයා ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකාවට බොර තෙල් සැපයීමට දිගු කාලීනව කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ සිංගප්පූරු සමාගම ජනවාරි 25 වනදා වන විට බොර තෙල් මෙරටට රැගෙන ඒමෙන් අනතුරුවයි. ඒ කොහොම වුණත් මේවන විට ලංකාවට ඉන්ධන රැගෙන නැව් දෙකක් මෙරටට පැමිණ තිබෙනවා. එලෙස පැමිණි නැව්වල තිබෙන ඉන්ධන ගොඩබාන්න බැරි තත්ත්වයක් මේවන විට උදා වෙලා. ඒ ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් එම නැව්වල ඉන්ධන ගොඩබාන්න බැරි වුණොත් අපට ඉන්ධන තියෙන්නේ දවස් 7කට විතරයි කියලා වෘත්තීය සමිතිය පවසනවා. ඒ කියන්නේ ආයෙත් පෙට්‍රල් පෝලිම් රට පුරා දක්නට ලැබෙවිද. ඩොලර් නැති මොහතක පිරිපහදුව වහලා ඇතිවෙන්න පිරිපහදු ඉන්ධන කියා තියනවා කියලා ජනතාවට ප්‍රකාශ නිකුත් කරමින් අද වෙන විට ඩීසල් නැව ලංකාවට ඇවිල්ලා දින 11යි. ඩීසල් නැව ඉවරෙන්න අද හවස 28 වෙනිදා අපු පෙට්‍රල් මෙට්‍රික් ටන් 40,000 නැව මේ මොහොත වන විට ගොඩබෑමේ කටයුතු සිදු වෙන්නේ නැහැ. ඉන්ධන ටික ගොඩබාන්න අවශ්‍ය මුදල් මේ මොහොත වෙනතුරු නිදහස් වෙලා නැහැ කියන එක දැන් තහවුරු. එහෙනම් මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? රටේ ජනතාවට ආපෝ පොලිමට තල්ලු වීමක්. මේ එක නැවක් අදයි ඉවර වෙන්නේ. දින 11යි. දින 8ක ප්‍රමාද ගාස්තු ගෑන්නොන් ඩොලර් 25,000 ගන්න. ඊළඟ නැව තාම බාලත් නැහැ. අදාළ මුදල් ගෙවන්න නැතිල මේ වගේ පෙට්‍රල් නැව එළියේ 28 වෙනිදා වේ අද 6 වෙනිදා දින 8 හෙට නැව බාණ්ඩ කිව්වත් දින 13ක් විතර යනවා දින 6කට 7කට නම් ඉන්ධන ගබඩාව අපි ගාව තියෙන්නේ අමතර තොග නැතිනම් 28 වෙනිදා ආපු නැව දින 8ක් තිස්සේ මුහුදෙනම් තියෙන්නේ ජනතාව යන්නේ ඉන්ධන හිඟයක් එක්ක පෝලිමට නෙමෙයිද මේ මොහොත වෙනතුරු නැව බාලා නැහැ පෙට්‍රල් මෙට්‍රික් ටන් 90,000ක 35,000යි මෙට්‍රික් ටන් 5,000 95 පෙට්‍රල් එහෙනම් දින 8කුත් පහුවෙලා එහෙනම් අර්බුදයකට පෝලිමේකට හිඟයකට නෙමෙයිද දැන් ඇවිල්ලා
आनंद पालित महता वेडिदुरट प्रकाश करे गल अंगरु टेंडर कौरुत अरगेन नैति बवटाई तोरतुरु वार्ता वन्ने අපි පැහැදිලිව ඊළඟට කිව්වා මේ බොරතෙල් අර්බුදය නිසා පිරිපහදුව වහන නිසා දැවි තෙල් ටික අපිට නිෂ්පාදනය කරගන්න බැරි වෙන නිසා මේ වෙන විට ජලාශවල වතුර 100ට 80ට වැඩි බැහැලා තියෙන හින්දා තාප විදුලි විදුලි බලාගාර 100ට 60ක් ක්‍රියාත්මක වෙන හින්දා ක්‍රියාත්මක කළ යුතු හින්දා අනිවාර්යෙන් විදුලි බල කප්පාදුවකට විදුලි බල බිඳ වැටීමකට යන්න වෙනවා කියලා. එනගේ වගකීම ගන්න ඕනේ ආණ්ඩුවේ බලශක්ති අමිතිවරයා. ජනතාව එක පැත්තකින් පොලිමට තල්ලු කරනවා. प्रकाश बलहत्कार ඉන්දියානු සමාගම භුක්ති විඳින්නේ රටේ පාලකීන්ගේ ආශිර්වාදයේ මැද්දේ 2003 ඉඳන් බලහත්කාරීව ටැංකිය භුක්ති විඳිනවා ඒකට හරියන්න කප්පම් මුදලක් විදියට ඩොලර් වලින් සොච්චමක් අපිට ලබා දෙනවා අපි ආණ්ඩුවට කියනවා උඹලගේ උත්සාහය පරාජය කරනවා උඹලගේ ගිවිසුම් අදරට අස්සම් කරයි උඹලගේ ගිවිසුම් 12 වෙනිද අස්සම් කරයි හැබැයි අස්සම් කළත් ගිවිසුම් ඒවා අහෝසි කරන්න ජනමතය ඉදිරියේ ඔය හැමෝටම ඔය ගිවිසුම් ආයි අකුල ගන්න වෙනවා අත තියන්න එපා මේ රටේ ජාතික සම්පත් වලට ඔහිලව ගහලා පන්නන දවස වැඩි ඈතක් නෙමෙයි जनवरी පාරිභෝගිකයින් දැන් ගෑස් අතෑරලා දර භාවිතයට හුරු වෙමින් ඉන්නවා. සමහර තරුපහේ හෝටල්වල මුළු තැන් ගියත් දරවලට හුරු වෙමින් පවතින බවද වාර්තා වනවා. ඒ නිසා ගෑස් වලින් දැන් ගෑස් එක්ක දරත් විකුණන්න පටන් අරන්. දර මිලත් අහස උසට ගිහින්. අදත් රට පුරා ගෑස් පොලිම් භූමිතෙල් පොලිම් දක්නට ලැබුණා. මේ කොළඹ ඔරකොඩවත්ත මඩකලපුව කාත්තංකුඩි සහ ගාල්ල නගරය තුල ගෑස් අලෙවිසල් ඉදිරිපිට දක්නට ලැබුණු පොලිම් ආම්දල් ගත්තා ඉතින් පොලිම තමයි ඉතින් සැප තමයි ඉතින් ඔස්සේ ඔක්කොම දාලා තමයි මෙතන පොලිමේ ඉන්නේ වෙන මොනවායි ඉතින් දුක තමයි හැමදාම පොලිමේ ඉන්න ඕනේ අපි රස්සාව අත්හැරලා මෙතන ඉඳලා යන්න වෙලා තියෙන්නේ දෙය අපේ ඉරනම එහෙමයි ලියලා තියෙන්නේ දැන් ඉන්නව කට්ටිය ඔක්කොම පොකට් එකට දාගෙන ඒගොල්ලන් ජීවත් වෙන ඒගොල්ලන් ළමයි ඔක්කොම පිටරට අපිට රස්සාවකුත් නැතුව ඉන්නේ අපි පොලිමේ ඉන්න අපේ නෑ මේ චාටර් ගන්න මොනවද කරලා අපි ඡන්දේ දීලා වලද මේ පොලිමේ කොමාලිය වගේ තේ කියලා වැඩක් නෑ මේ ආණ්ඩුව උනා කරන්න දෙන්න මේ පොලිමේ කියන්නේ ගෑස් පොලිමේ හැමදාම පොලිං වල තමයි ඉතින් දුක් විඳින්නේ අපි ඔයගොල්ලන් සැප ගන්නවා අපි දුක් විඳිනවා ගාය වැටිච්ච මිනිහට ගොන අනුභව වැඩක් දීප ඵලයට ගන්න තමයි තියෙන පරිප රත්නපුර නගරයේදීද අද ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු කරුණා. එහිදී ගෑස් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයින් අතර උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා. මේ අතර ගාල්ල නගරයේ ගෑස් නැතිකම නිසා ආපන ශාලා රැසක් අදත් වසා දමා තිබුණා. වෙලන්සල් හිමියන් පවසන්නේ ගෑස් නැතිකම නිසා තමන් ආහාර පිසීමට දර ලිප් භාවිත කරන බවයි. දැත්තෙත් නැහැ, දර ඇත්තෙත් නැහැ. කවද ගෑස් එවිද කියලා කියන්නත්. දර ලිප් වල පුළුවන් රයිස් ඇන් කරි, බත් එක ගන්න පුළුවන් රයිස් ඇන් කරි එහෙම හදන්න පුළුවන්. ඒ රයිස් කොත්තු සෝඩියම් ගෑස් නැතුව කොහොමවත් හදන්න බැහැ. පවතින ගෑස් අර්බුදයේ හමුවේ දර භාවිතා කිරීමට ජනතාව යොමුව තිබෙනවා. බණ්ඩාරවෙල කහත්තේවෙල ගෑස් අලෙවි සැලක ගෑස් සමග දරත් විකිණීමට තබා ඇති අයුරුයි මේ. එසේම ගෑස් හිඟය ගෑස් පොලිම ඇතුළු ජීවන වියදම් ඉහළ යාමට විසඳුම් ඉල්ලා ඊයේ කටුකස්තොට ප්‍රදේශයේදී පන්දම් විරෝධයක් පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එච් ඒ හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් අද පොලිගියක් ඇති වෙලා මේ ආණ්ඩුවට කරන්න බැරි නම් ආණ්ඩුව අතහැරලා යන්න ඕනේ.
ජනතාව ඡන්දෙ දුන්න අය දැන් නම් මහින්ද රාජපක්ෂ මෙත්තමාගේ අර සාටේ ඇල්ලන්න තමයි සිදු වෙලා තියෙන්නේ. මේ අතර දෙමඩකොඩ ප්‍රදේශයේදීද ගෑස් හිඟය ගෑස් පෝලිම් වලට විරුද්ධව පන්දම් විරෝධයක් පැවැත්ුණා. ඒත් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද වැඩ බැරි ආණ්ඩුවක්නේ ආණ්ඩුවේ මහ බැංකුව සෙන්ට්‍රල් බැංකුව අද ප්‍රින්ටින් බැංකුවක් වෙලා මේ වෙනකොට ආණ්ඩුවට ගෑස් ප්‍රශ්නේ තාම එතනම බඩු මිල 140කින් 50කින් වැඩි වෙනවා ඒවට කිසිම උත්තරයක් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා ගෘහස්ත හා වාණිජ ගෑස් සිලින්ඩර් නිෂ්පාදනයේ සහ බෙදා හැරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා පසුගිය දින දෙක තුල සහ අද දින ගෘහස්ත ගෑස් සිලින්ඩර් 220,000ක් පමණ වෙළඳපොළට නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ එසේම ගෑස් සිලින්ඩර් කඩිනමින් පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරන බවද ලිට්‍රෝ සමාගම පවසනවා. ඉදිරි සෑම දිනකදීම දෛනික එල්පී ගෑස් අවශ්‍යතාවය සපුරාලීම සඳහා වෙළඳපළට ගෘහස්ත ගෑස් සිලින්ඩර් 90,000 ලක්ෂයක් අතර ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැකපිටියේ මහතාගෙන්ද සියත අප විමසීමක් සිදු කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ ලාෆ් ගෑස් හිඟයද ඉතා ඉක්මනින් පහව යනු ඇති බවයි. සමාජ ක්‍රියාකාරී මහල් බණ්ඩාර ඇතුළු පිරිසක් අද පෙරවරුපේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ලිට්‍රෝ ගෑස් සමාගම කියන්නේ ලංකාවේ රජයේයි සමාගමක්. එහෙම සමාගමක සභාපතිවරයා විසින් ඇවිල්ලා කියනවා කෝටි 1000ක වංචාවක් සිදු වෙලා තියෙනවා කියලා. හැබැයි අපේ රටේ දේශපාලන ව්‍යාපාර වේවා සිවිල් ව්‍යාපාර වේවා වෙනත් සියලු දෙනා මේ සම්බන්ධව අහක බලාගෙන මේක නොදැක්ක වගේ ඉන්නවා. කෝටි 1000ක් මේ කට්ටිය සාක්කුව වලට දාගනින්දි අපේ රටේ මිනිස්සු රුපියල් 1000 නැතුවද කණ්ඩ මොන නැතුවෙන්. ඉතින් තෙෂාර් ජයසිංහ මහත්මයා මොන වුමනාවට කරාද කියලා අපි දන්නේ නැහැ. ඔහු මේ සමාගමට මේක අයින් කරලා එයාගේ යාළුවෙක් සමාගමකට මේක දෙන්න ඉනවාද කියලා අපි දන්නේ නැහැ. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවා. රාජ්‍ය සේවකීන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවුරුදු 65 දක්වා වූ වයස් සීමාව සම්බන්ධ චක්‍රලේඛය අද නිකුත් කර තිබෙනවා. දින 100කට ආසන්න කාලයක් පුරා ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපන ඇතුළු සිය වෘත්තීය සේවාවලින් ඉවත් වී දැවැන්ත වැඩ වර්ජනයක නිරත වුණා. ඒ සිය වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ඉල්ලමින් වසර ගණනාවක් පුරා පැවති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රටේ සමස්ත ගුරුවරුන්ගෙන් වෘත්තීය සමිති එකක් හෝ දෙකක් ඇරෙන්නට සියලු වෘත්තීය සමිති උද්ඝෝෂණ පවත්වමින් සිය වෘත්තීය අරගලය ගෙන ගියා. මේ පිළිබඳව ජනාධිපතිවරයා ග්‍රාමාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වීමත් සමගම ගුරුවරුන් සිය වැඩ වර්ජනය අවසන් කරමින් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මාස ගුරු වෘත්තීය සමිති අනතුරු හඟවා සිටියේ ජනවාරි සිට සිය වැටුප් විෂමතාවයේ ඉවත් කරමින් වැටුප් වැඩි කරන බවට රජය ප්‍රකාශ කළද එය ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බවයි. එසේ වුවහොත් රට පුරා යලි දැවැන්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවට ගුරු වෘත්තීය සමිතිය අනතුරු හඟවා සිටියා. මෙවන් පසුබිමක් තුල ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය අද දිනවල විට නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ආත්සනින් යුතුවයි. අදාළ චක්‍රලේඛය 2022 වසරේ ජනවාරි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. මෙලෙස වැටුප් විෂමතා ඉවත් කරමින් නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද මාධ්‍ය හමුවක් කැඳවමින් සිය මතය ප්‍රකාශ කළා. මේක තුළ නොවිසඳුන ප්‍රශ්න ගණනාවකුත් තියෙනවා. ඒ ප්‍රශ්න තමයි විදුහල්පති සේවයේ අපි දන්නවා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගුරු සේවා විදුහල්පති සේවයට ආවම වැටුප අඩුවීම. ඒක බරපතල ප්‍රශ්නයක්. ගුරු සේවයේ තව ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න කියලා අමාත්‍ය අනුකමිටුව වැටුප් යෝජනාවට අමතරව කියලා තියෙනවා ඒ සියලු ප්‍රශ්න වෙන වෙනම කතා කරලා වැඩි විසඳුම් ලබා දෙන්න කියලා. ගුරු උපදේශක සේවයේ මේ වැඩි කියලා දෙන වැටුප සම්බන්ධනොත් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ සම්බන්ධනොත් යම් විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා වගේම ගුරු සේවයේ 3/2 ගුරුවරයෙක්ගේ 27740 තියෙන වැටුප 31490 දක්වා වැඩි වෙනවා 3750කින්. ඒ වගේම උපාධිධාරී ගුරුවරයෙක්ගේ වැටුප 32200 සිට 37835 දක්වා වැඩි වෙනවා 5635කින්. ගුරු සේවයේ 2/2 ගුරුවරයෙක්ගේ වැටුප 33300 සිට 39175 දක්වා වැඩි වෙනවා 5875කින්. ගුරු සේවයේ 2/1 පන්තියේ 39175 සිට 47425 දක්වා 8250කින් වැඩි වෙනවා. ඒ වගේම ගුරු සේවයේ පළමු පන්තියේ වැටුප 44950 සිට 11822කින් වැඩි වෙනවා. විදුහල්පති සේවයේ 3 වෙනි පන්තියේ වැටුප 35280 සිට 42175 දක්වා 6895කින් වැඩි වෙනවා. විදුහල්පති සේවයේ 2 වෙනි පන්තියේ වැටුප 40040 සිට 8645කින් වැඩි වෙනවා. ගුරු විදුහල්පති සේවයේ පළමු පන්තියේ වැටුප 46325 සිට 58345 දක්වා 12220
දෙකෙන් වැඩි වෙනවා. දැන් මේ වැඩිවීම තමයි ලැබෙන්නේ. මේක මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ලබපු සුවිශේෂී ජයග්‍රහණයක්. මේ සටන මෙතකින් අවසන්ුත් නැහැ. මේ තිබෙන්නේ අපි ඉල්ලුවේ දීප ව්‍යාප්ත සේවාවේ වැටුප් බට්ටම ඒක තමයි සුබෝධනී අනු කමිටුවේ යෝජනාව අපි ඉල්ලුවේ සුබෝධනී අනු කමිටුවේ යෝජනාව දුන්නේකින් තුනෙන් එකක් ඒ නිසා දීප ව්‍යාප්ත වැටුප් මට්ටම දිනා ගැනීම දක්වා වන අපේ අරගලයේ ඉදිරියටත් දික් වෙනවා මේ අරගලයේ ඇතුලේ තුනේ දෙකේ පන්තියට ජෝසප් සොදර කිව්වාගේ රුපියල් 3750ක් වැටි වෙන ආරම්භක වැටුප් පියවරට නමුත් ඉන්නේ එහාට මේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා මේ අතුරු රාජ්‍ය සේවකින්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය මෙවන විට නිකුත් කර තිබෙනවා මෙවන විට වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000ක් පමණ නිදහස් කිරීම සඳහා අවශ්‍ය පියවරගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා මේ අතර අහස උසට යන බාණ්ඩ මිල හා ගෑස් හිඟය හේතුවෙන් හෝටල් කර්මාන්තයට කනකොකා හඬලමින් තිබෙනවා කොරේ පිටට මරේ කිව්වාසේ අහස උසට පාලනයකින් තොරව බාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. ඒ ගෑස් හිඟයත් සමගමයි. අපේ රටේ විශේෂයෙන් කොළඹ නගරය සලකමු. කොළඹ තමයි බොහෝ ප්‍රධාන ව්‍යාපාරික සහ රජයේ කාර්යාලත් සැලකිය යුතු ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ. මේ කොළඹට එන බොහෝ පිරිස් උදෑසන සහ දිවා ආහාරය ගන්නේ හෝටල් වලින්. අද කොළඹ බොහෝ කෑම කඩ බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන් ගෑස් ආශ්‍රිත ගැටලුව නිසා කඩල ආදිය තම්බන එක අතෑරලා දාලා එසේම ඉන්දියාපත් අඩුයි සමහර ආපන ශාලා වහලා දාලා ඒ දැන් තියෙන මිල ගණන් වලට කෑම දෙන්න අමාරුයි කියලා තවත් සමහර කඩ හිමියන් පවසන්නේ අද පාරිභෝගිකයන්ට අවශ්‍ය විදිහට විවිධ ආහාර වර්ග සකස් කිරීමද අපහසු බවයි ඒ හෝටල් කර්මාන්තය ආශ්‍රිත සියලු ආහාර අමුද්‍රව්‍යයන්ගේ මිල පාලනයකින් තොරවම ඉහළ යාම නිසායි ගෑස් මොකුත් නැහැ අපි තමාරුවෙන් තමයි ගෑස් ගන්නෙ ඒක උඩ අපිට සෝටිස් තරේ මේ හදන්න බෑ කඩවල වහන්න වෙලා තියෙන්නේ අඩුවෙන් හදනවා සමහර දවසට අපි කඩ වහලා දානවා කෑමක් හදන එක ඒ කියන්නේ මේගොල්ලන්ට ගෑස් පාස් නිසා නව දැන් ආර්ථික දින ප්‍රශ්නය තුළ අපිට දෙයක් කරගන්න බෑ. එම් බලන්න කිව්වොත් බඩු මිල වැඩි, මෙම් බලන්නේ 20 කිලෝ එකක් ඇවිල්ලා රුපියල් 300 350යි, කැරට් කිලෝ එක 400යි. මිනිසුන් ඇවිල්ලා දැන් ගියේ පෙරේද ඔක්කොම කඩවල 3ක් 4ක් එක දිගටම වාලා. දැන් අපිට අතන පොඩ්ඩයි තියෙන. දැන් එට අනිද්දාට අපිට ගෑස් නැත්නම් අපිත් වහනවා මේක. අපිට නම් සෑන්ඩ දැන් පාඩු. එක ගේස් එක රුපියල් 5000ට ගෙනාවා. ඒ නිසා කඩේ ඇරලා තිබ්බේ. බිස්නස් එක නෑ තමයි. බඩු මිල වැඩි නිසා ප්‍රයිස් එක නේද මිනිස්සු එනවා ගණන් බලලා ගොඩක් අය ඇරලා යනවා. දැන් තියෙන තත්ත්වයන දැන කරන්න බෑ. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන කොළඹ පිහිටි ආපන ශාලා වසදමා පාළුවට ගොස් ඇති අයුරු සියත අප කැමරාවේ මෙලෙස සටහන් වුණා අද පවතින ගෑස් හිඟයත් බාණ්ඩ මිල ඉහළ යාමත් හින්දා හෝටල් හිමියෝ විශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා ඒ තමන්ගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය ආහාර පාන නිසි පරිදි සපයා දීමේ අභියෝගයයි මේ වෙනකොට පාරිභෝගිකයන්ට අවශ්‍ය ආහාර පාන ඔවුන්ට ඕන විදිහට තෝරා ගැනීමේ හැකියාව දීවත් වෙලා තිබෙනවා. වෙළඳසැලේ තිබෙන ආහාරයක් තමයි පාරිභෝගිකයන්ට මිලට ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම බොහෝ වෙළඳසැල් අද වෙන විට වසා දමලා තිබෙනවා. අපේ රටේ මිනිස්සුන්ට දැන් පොලිම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. අපේ මිනිස්සු හිටියේ නැත්තේ පෙට්ටි පොලිමේ විතරයි. ඉදිරියේදී ආයෙත් සහල් පොලිම් ඇති වෙන්න පුළුවන්. සහල් කිලෝවක් රුපියල් 300ක් දක්වා ඉහළ යමේ අවදානමක්ද පවතිනවා. මේ බව කියන්නේ එක්සත් සහල් නිෂ්පාදකීන්ගේ සංගමයයි. ශ්‍රී ලංකාවේ අපි ප්‍රධාන ආහාරයේ විදිහට බත් තුන් වේලටම ගන්නා ජාතියක්. නමුත් අදවන විට සහල් මිල රොකට් වේගෙන් ඉහළ යමින් පවතිනවා. ඊට ප්‍රධානම හේතුව පොහොර ගැටලුවයි. අස්වනු නොලැබීම, අස්වනු බාලවීම හා වගා ප්‍රමාද වීම මෙන්ම ගොවීන් වගාවෙන් ඉවත් වීම මෙම පළදාව පහත වැටීමට හේතු වෙලා තියෙනවා. කිරිපිටි ගෑස් මෙන්ම ඉදිරියේදී සහල් වලටත් පොලිමේ ඉන්න සිදුවන කාලයක් උදා විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී සහල් කිලෝ එකක් රුපියල් 300ක් පමණ විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ. පහුගිය සති දෙක තුන ඇතුළතදී සහල් කිලෝ එක විශේෂයෙන් නාඩු සහල් කිලෝ එක රුපියල් 20කට පමණ මිලකින් ඉහළ ගියා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පොහොර අර්බුදයත් එක්ක අස්වැන්න අඩු වීම සහ වාරයේ සිද්ධ වෙච්ච
මේ තත්ත්වයත් එක්ක ගත්තයින් පස්සේ ලබන මාසේ අන්තිම වෙද්දී ලංකාව ඇතුලේ විශාල සහල්ලිගයක් ඇති වෙන්න පුළුවන් අර කිරිපිටි ගෑස් වගේම පෝලිං ඇති වෙන්න පුළුවන් ආණ්ඩුවට සිද්ධ වෙයි මේ අවුරුද්ද තුලදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් නැත්නම් ලක්ෂ 10ක් විතර ආනයනය කරන්න වී කිලෝක මිල ඊළඟ දවස් කිහිපෙදී ලකන්නේදීත් මේ පොහොර අර්බුදය විසඳ ගන්න බැරි වුණොත් හාල් කිලෝක මිල 300 දක්වා වුණත් යන්න පුළුවන් හාල් ඇටයක්වත් ගෙන්නන්නේ කියපු මහින්දානන්ද ඇමතිවරයාද මේ දැන් ප්‍රකාශ කරන්නේ මේ රටේ ජනතාව බඩගින්නේ තියන්නේ හාල් ආනයනය කරනවා කියලා මේ තත්ත්වේ උඩ ගියොත් තව ටික දවසක් යනකොට ඔබතුමාගේ වෙන තත්ත්වෙටපත් වෙනවා ඇමති කුට්ටම අනලා දැන් මේ ජනතාවගේ ප්‍රශ්න බේරන්න බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ ඒ කෘෂිකර්ම අමාත්‍ය ධූරය දෙන්න හදන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඇමතිවරයා වෙච්ච චන්ද්‍රසේන ඇමතිවරයාට අනේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දෙයියන්ගෙම පිහිටයි අර කතාවට කියනවා වගේ බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියපුවාම සිද්ධ වෙන දේ අපට දැන් හොඳට තේරෙනවා ගියපු යකා අය අද්දන්න බෑ දැන් යන යකා හකුරහත් බිඳගෙන යන්න ලෑස්ති වෙමින් ඉන්නේ කියලා අපට තේරෙනවා මේ අතර සුපුරුදු පරිදි ගොවීන් අදත් චෝදනා කළේ සිය වගාවන් විනාශ වී ඇති බවටයි ලැබෙන පොහොර ටිකත් ප්‍රමිතියෙන් තොර බවද ඔවුන් පවසනවා වෙපාර පොහොර පිටියක් ගන්න අර එළවලු පොහොර පිටියක් ගන්න ලගවා නුවරඑළියෙන් ඒකට රුපියල් 15000යි මේ වැඩක් නෑ ගැහුවට ගුවන් කාම කාපට හැදෙන්නේ අපිට කියන්න තියෙන උඩ ඉන්න එජන්ට් විතරයි නන් වර්ග හතරක් දුන්නේ නෑ වර්ග දෙකයි අපිට දුන්නේ දුන්නේ නෑනේ කොතුමානා කලවම් කරලා බෝතලයක් ගහන්න ඇති කලවම් කරලා වර්ග හතරකින්ම ඒ දනෝද මොනවද දන්නේ මේ දීලා තියෙන කාබනික පොහොරනේ මේක දැන් මේ ගහන්න යන්නේ. ඔය ඇමති වෙනස් වුණාට පස්සේ දැන් හිටා නිදා වෙනකොට එයා මාරු කරයි. ඒ තියලා තේ පොර. මේ දින 45ක් වෙනවා ගන්නකම් බලන්න මාතු පොර ඇටයක් නැහනේ. මේ ගහන්නේ මේ තුන්වැනි පාර. ඉතින් මේවා මොකද අපි කරන්න කියන්නේ කොහොමද හැදෙන්නේ මේවා දැන්? අපිට අපි සල්ලුවට පොර දුන්නා නම් අපිට මේ ගොවිතැන් අපි අසාර්ථක වෙන්නේ නැහැ මේ. මේ අතර ගාල්ල යක්කල මුල්ල නැවුම්ගල තේවගාකරුවන් තේවගාවට සුදුසු පොහොර ඉල්ලමින් ඊයේ රාත්‍රියේ පන්දම් දැල්වමින් විරෝධතාවයක නිරත වුණා. समस्त ते कर्मांते विनाशे अद दम्मा ए आश्रित जीवत्वन लक्ष 30ක ජනතාව අද මහපාරට අද දාලා ජීවත්වන බැරි තැනකට අද අද දාලා තිනවා අපේ රටේ පාරිභෝගිකයන්ට වියලි කහ කිලෝවක් මිලදී ගන්න වෙලා තියෙන්නේ රුපියල් 8000ක් පමණ අධික මිලකටයි එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත මේවන විට විශාල වශයෙන් කහ සහ ඉඟුරු තොග ලැබුණත් ඊට නිසි මිලක් ලැබෙන්නේ නැති බවයි වෙළඳුන් පවසන්නේ මේ වෙලාවට ටිකක් අස්සන්න වැඩි ඒ හින්දා මිල පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා මේ විදියට මිල අඩු වෙලා ගියොත් සමහර විට කහ වගා කරන ගොවි මහත්තුරු මේක සමහර අතාර අතාරලා දාන්න දෙනවා ඊයේ දින දලදා සමිඳුන් වන්දනා කරමින් ආශිර්වාද ලබාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනතුරුව මල්වතු අස්කිරි මහනායක හිමිවරුන් බැහැදක උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තා මල්ලතු මහවිහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක නව වසරට ආශිර්වාද ලබා ගනිමින් සුහද පිළිසඳරක නිරත වුණා මල්ලතු විහාර භූමියේ ඉදිකිරෙන නව විහාර මන්දිරයේ ඉදිකිරීම කටයුතුද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා इन अनतुरुव अस्गिरी महाविहारेट पेमिनी जनाधिपतिवरया अस्गिरी पार्श्वे महानायक अतिपूज्य वरकाकुड श्री ज्ञानरत्न महानाहिमियन बेहदक आशीर्वाद लबा गत्ता अस्गिरी गेडिगे रज महाविहारस्थानेट द पेमिनी जनाधिपतिवरया विहार मंदिर वेंदपुदा गनिमिन अस्गिरी पार्श्वे अनुनायक अतिपूज्य वेडुरवे श्री उपाली नाहिमियन बेहदक उन्वहन्से समग पिलिसंदरक निरतवुना විහාර පරිශ්‍රය සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතියද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලුවා. පසුව ජනාධිපතිවරයා පැමිණි අස්ගිරිය උඩුගම විහාරස්ථානය වෙතයි. එහිදී සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදාස හිමිපාණන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට අනුශාසනා කළා. ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදකම ධම්මානන්ද හිමියන් ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජය පිරිත සජ්ජායනා කරමින් අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා.
මෙයතර මහනුවර ප්‍රදේශයේ සංචාරයේ නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදිය පිහිටේ ඇහැලේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද නිරීක්ෂණය කළා. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී සිර මැදිරියක් හා පසු කාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවරාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ සංවර්ධනය කෙරෙනවා. ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරනු ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනේ. මෙම අවස්ථාවට දියවඩන නිලමේ නිලංග දෑල මහතාද එක් වී සිටියා. පාර්ලිමේන්තුවේ මූලාසන කතාව සඳහා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා. කතානායකවරයා සහ සභානායකවරයා වෙත ලිපියක් යොමු කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ. මේ අතර ලබන 18 වනදා පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව සමගි ජනබලවේගයද ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසු විවාදයක් ඉල්ලා තිබෙනවා. නව වසරේ පාර්ලිමේන්තු සභාවාරය එළඹෙන 18 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. මෙලෙස ආරම්භ වන්නේ නම වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයක් අවසන් කර නව සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුවනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මූලාසන කතාව සිදු කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි. මෙලෙස ජනාධිපතිවරයා විසින් මූලාසන කතාව සිදු කිරීමෙන් අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා බෙවර්ධන සහ සභානායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් වෙත ලිපියක් යොමු කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය මේ මාස 19 20 හෝ 21 යන දිනවල පැවැත්විය හැකි බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේද ජනාධිපතිවරයාගේ මූලාසන කතාවෙන් අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ජනවාරි මාස 18 වෙනි දින ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් ජනවාරි 19 සහ 20 දිනෙහි පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී විවාදයක් විපක්ෂය වෙනුවෙන් අපි කතානායකතුමාගෙන් ඉල්ලලා තියෙනවා. සරු රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව තිබුණු රටත් නිසරු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සේරුවිල පැවති වැඩසටහනකට එක් වෙමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ හැමදාම විපක්ෂය කිව්වේ මොකක්ද? ආණ්ඩු බලය දෙන්නම් එතකොට අපි කරලා පෙන්නන්නම් කියලා. පහුගිය දවසක විදේශ රජයෙකුත් අපේ සංවර්ධන වැඩසටහන් වලට ආධාර ලබා දුන්නා. ණය නෙමෙයි ආධාර. මේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම විපක්ෂයකට කිසිම දේශපාලන පක්ෂයකට එහෙම රාජ්‍ය තාන්ත්‍රිකව ආධාර ලැබිලා නැහැ. සමහරු කතා හැදුවා මේ ආධාර ලබා දුන්නේ වැරදි කතා කරන එක නතර කරන්නයි කියලා. අපි එහෙම කරලත් නැහැ. අපි අදටත් කියනවා මේ ආණ්ඩුව අසූචි නැව ඉදිරියේ අසූචි කම්පැනිය ඉදිරියේ ධන ගහපු එක වැරදි. ඩොලර් ලක්ෂ 67ක් ඒ කම්පැනියට දෙන්නත් මේ රටේ ගොවි ජනතාවට වන්දි ගැන කතා කරනකොට කොන්දේසි දමන්නත් මේ ආණ්ඩුව අද දේශද්‍රෝහී වෙලා තිබෙනවා. ආවේ මහ ලොකුවට සරු රටක් නිර්මාණය කරන්න. හොඳට තිබ්බ රට නැති කරගත්තා. සරු රට නිසරු කරා. මම ඔබතුමන්ලට කියන්න කැමතියි මේ කඩා වැලිච්ච දේශය මේ ගරා වැටෙන මාතෘභූමිය නැවතත් තරක් අපි මේ රට ගොඩ ගන්නවා, ගොඩ නගනවා, ශක්තිමත් කරනවා. කිසිවෙකු කිසිවෙකුට වග කියන්නේ නැති තත්වයට රට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට ගොඩනැගීමට නම් දූෂණයෙන් තොර පාලනයක් සැබෑවටම රටට අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. පහුගිය ලොකු ප්‍රවෘත්තියක් වාර්තා වුණා. මොකද ජනාධිපති පී.බි. ජයසුන්දර ගෙදර ගියා කියලා. හැබැයි මට හම්බුණා දැන් ගැසට් නිවේදනය. ඒ ගැසට් නිවේදනය තමයි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍ය ධුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අමාත්‍ය ධුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ගහලා තිබෙනවා. අතිකර ජනාධිපතිගේ නියමයේ පරිදි පී.බි. ජයසුන්දර ජනාධිපති ලේකම්. මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද මේ වෙලා තියෙන්නේ? ඉල්ලාසු පී.බි. ජයසුන්දර අපි දන්නේ නැහැ. එහෙමනේ දැන් වාර්තා වුණා. සුසිල් ප්‍රේමජයන්ත වයින් කරනවා. ඉතින් රටේ වියවුලක් නැද්ද? කිසිවකට කිසිවෙක් වග නොකියන තත්ත්ව කද අප රට නිර්මාණය වෙලා තිබෙනවා. මෙවැනි විශාල අර්බුදයක් තිබෙති මුදල් අමාත්‍යවරයා දෙසැම්බර් මාසේ 10 වෙනිදා අයවැය අවසන් වෙනවා. දෙසැම්බර් මාසේ 14 වෙනිදා ලොස් ඇන්ජලිස් වලට යනවා. මෙවැනි විශාල ඩොලර් අර්බුදයක් තිබෙති
කිරිපිටි රිංග නිදහස් කරගන්න බෑ වරාය කන්ටේනර් වල හිර වෙලා අග්‍රාමාත්‍යවරයා ප්‍රයිවට් ජෙට් යාන අරගෙන තිරුපති යනවා ඔබ හිතනවද මේ පාලකයන් මෙරට ගොඩනගන්නේ කියලා මේ රට ගොඩනගන්න නම් අදූෂිත පාලනයක් අවශ්‍යයි ලෝකේ රටවල් විනාශ කළා තිබෙන්නේ පාලකයා දූෂිතෙක් වුණාම පාලනය දූෂිතෙක් වුණාම තීන්දුව తీරන ගණු ලබන කෙනා දූෂිතෙක් වුණාම අපේ රටේ මේ ඇතිවෙච්ච විනාශයේ ප්‍රධාන පංගුව පාලකයා දූෂිතෙක් පාලනය දූෂිතෙක් එනිසා අපි පළමු කොටම මේ දූෂිත පාලනය වෙනුවට අදූෂිත පාලනයක් ස්ථාපිත කරනවා එය කළ හැකි වන්නේ අපට පමණක් බව අපි ඔබට සාතික කරනවා රටේ අමාත්‍යවරයෙක් තමන්ගේ ධූරයෙන් එළියට වැටෙනවා අයින් කරනවා අයින් කරපුවම රටේ අග්‍රාමාත්‍යවරයා කියනවා මටත් ඒක කිව්වේ නෝනා කියලා දේනම් මෙතන නැද්ද විවස්ථාව තුල තනි ඒකාධිකාරී බලයක් නිර්මාණය වෙන්නේ නැද්ද නිර්මාණ වෙලා තිබෙන තමන්ගේ ඔළුවේ ඇති වෙන මනස්ගත සිතුවිලි යලකන්නේ තීන්දුවක් කරගෙන මහ කන්නේ කාබලික පොහොර වගාව මොකද කරලා තිබෙන්නේ විශාල ව්‍යසනයක් ඇති කරා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරගෙන් අපි ඇහුවොත් කාබනික පොහොර වැඩේ කොහොමද? ඒක නම් මහා පිස්සුවක් කියලා. ඒ අපිට ජනාධිපතිතුමාට අපි දිස්ත්‍රික්කයට නැගලා යනවා මාරයි කියලා. කාගේ පිටුපස බුද්ධ්‍යංශ සිටිනවාද යන්න පිළිබඳව මේ වන විට සැක මතුවෙමින් තිබෙනවා. ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය නිසායි. බුද්ධ්‍යංශය ලබා දුන් තොරතුරු මත සුසිල් ප්‍රේමජාත් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය අහෝසි කළ බවයි ඔහු ප්‍රකාශ කළේ. අද මීට සුසිල් ප්‍රේමජාත් මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. වත්මන් ආණ්ඩුව විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය කාලයේ පුරාවට විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළා. පාර්ලිමේන්තුවේදී වගේම ඉන් පිටතදීත් පවතින රජයේ අඩුපාඩු පෙන්වමින් ඔහු ආණ්ඩුවේ ඇති අසමත් භාවයයි පෙන්눔 කළේ. ඒ රටේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන අවධානය යොමු කරමින් එවැනි පසුබිමක ඔහු සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට විධායක බලතල උපයෝගී කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. මේ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කළේ බුද්ධිංශයේ තොරතුරු මතයයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. මේ රටම දැක්කේ සුසිල් ප්‍රේමජයන්ත හිටපු රාජ්‍ය අමාත්‍යතුමා දෙල්කඳ පොලේ ගිහින් කරපු කතාව පමණයි. ඒ කතාව මූලික කරගෙන තමයි එතුමාව ඉවත් කරේ කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ රටේ තියෙන රාජ්‍ය බුද්ධි සේවය කියලා. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ එන සමහර තොරතුරු ආණ්ඩුව පිළිබඳව වෙන්න පුළුවන්, රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව වෙන්න පුළුවන්, විකල්ප ආණ්ඩු තැනීම් පිළිබඳව වෙන්න පුළුවන්, දේශපාලන වාතාවරණය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒහා බැඳුණු ආශ්‍රිත කරුණු රාශියක් ඒක රාශි වීමේ අවසාන ප්‍රතිඵලයක් විදිහට තමයි සුසිල් ප්‍රේමජයන්ත මෙතුමාගේ ඉවත් කිරීම සිදු කරන්නේ. එහෙම නැතුව දෙල්කඳ පොලේ කරු ප්‍රකාශ නිසා පමණක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් අද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙලෙස අදහස් පළ කළා. ඔව් ඒක ඇත්ත වශයෙන්ම ඒක ඊටාම බරපතල ප්‍රකාශයක්. මොකද හේතුව දැන් මම වගේ අය පිටිපස්සේ බුද්ධ්‍යංශ යන්න ඕනේ නැහැ. බුද්ධ්‍යංශ ගිහිල්ලා තොරතුරු ගෙනත් දෙන්න ඕනේ මේ නගරවල හන්දි හන්දි ගානේ මේ ගෑස් පොලිමේ ඉන්න ජනතාව මොනවාද කියන්නේ? භූමි තෙල් පොලිමේ ඉන්න අය මොනවාද කියන්නේ? මේ පොලකට ගියාම වෙළඳ පොලකට ගියාම ජනතාව මොනවාද කියන්නේ? ඇයි එහෙම වෙලා තින්නේ? මේ ගොවියෝ ඇයි උද්ඝෝෂණය කරන්න කියලා අන්නේ ඒවයි තොරතුරු අරගෙන තමයි බුද්ධ්‍යංශ රජයට වාර්තා කරන්න ඕනේ. එතකොට තමයි රජයට ඒ සම්බන්ධයෙන් යම් විසඳුම් ක්‍රියාමාර්ගවලට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තියාගෙන මේ අපි පස්සේ බුද්ධ්‍යංශ යන්න ඕනේ. අපි කියන්න තින්දේ එලිපිට කියනවා. කවදාවත් අපි කුමන්ත්‍රණය කරපු මිනිස්සු නෙවෙයි. බරපතල වෙන්නේ මෙතන ප්‍රශ්න බුද්ධ්‍යංශ වාර්තාවක් කිව්වහම තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයෙ වගේ කෙනෙකුට බුද්ධ්‍යංශ තොරතුරු ගියේ කොහොමද? මේක බරපතල ප්‍රශ්නයක් නේ. බුද්ධ්‍යංශ ඊටාම අවධානය යොමු කර තැනක් රජයේ ප්‍රධානුන් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැන් සහරන් ප්‍රහාරය වෙනකොට බුද්ධ්‍යංශ තොරතුරු අපි හිතමු දැන් ඔය ස්ටීන කොමිෂන් වාර්තා ඔක්කොම අනු හරියට හරි වෙලාවට හරි තැන් වලට ගියා නම් ගත්තේ නැති වුණත් එතන මොන හරි තිබුණනේ කරන්න. හැබැයි දැන් මෙතන ප්‍රශ්න වෙලා තින්නේ බුද්ධ්‍යංශ තොරතුරු යන්න ඕනේ ඉස්සල බුද්ධ්‍යංශ ප්‍රධානීන්ට. එතනින් යන්න ඕනේ රජයේ ඉහළ ප්‍රධානීන්ට. මෙසේ නොවිය යුතුයි. මොකද බුද්ධ්‍යංශ තොරතුරක් ගැන පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ආන්කම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් රටේ දේශපාලනය ගැනවත් අපේ දේශපාලන ඉතිහාසය ගැනවත් නොදැන බුද්ධ්‍යංශ තොරතුරක් මත මේක වෙනවයි කියන එක බරපතල කාරණයක් මම දකින හැටින් නම් මම හිතන්නේ වහාම මං ඉල්ලීමක් කරනවා රජයේ ප්‍රධානීන්ගෙන් මේ කරපු ප්‍රකාශය පිළිබඳව වෙනම පරීක්ෂණයක් කරන්නයි කියලා. කොහොමද මේ මන්ත්‍රීවරයෙකුට බුද්ධ්‍යංශ වාර්තා ලැබුණේ කියලා ඒ මන්ත්‍රීතුමාම ඊයේ පුවත්පත් සාකච්ඡාවේදී කියනවා මේ විනය පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා. උන් ඔය මන්ත්‍රීවරු සිරු දෙනා ඒ පුවත්පත් සාකච්ඡාවට පෙර කොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදු යන පෙරමුණේ පරමාදර්ශී නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඇහුවනම් සුසිල් ප්‍රේමජයන්තගේ දේශපාලන විනය කොහොමද කියලා ඔය ඔක්කොට වඩා හොඳින් එතුම දන්නවා. ඉතින් අම්මන්පිල මහතා විමල් විරවංශ මහතා වෙනම කණ්ඩායමක් එක්ක ගෙනී සිටිනේ රජයේ විරුද්ධව කටයුතු කළා. ඒතර ඒගොල්ලන් ඉවත් කරේ නැහැ. හැබැයි කියනවා ඒ අය කරන්නේ මේ ආණ්ඩු රාජකාරියක් කියලා කියනවා. මම දන්නේ ඒක
ඔමික්‍රෝන් වෛරසය හමු වේ රට අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බව සෞඛ්‍ය අංශය පවසනවා. මේ අතර වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා කොවිඩ් මර්ධනයෙන්ද ලබා දීම හෙට ආරම්භ කිරීමට නියමිතයි. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. ඔමික්‍රෝන් රෝගීන් ඉහළ යාම හමුවේ රට යලිත් අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළේ නැත්නම් රෝහල්ගතවන රෝගීන් සංඛ්‍යාව වැඩි විය හැකි බවටයි ඔහු අනතුරු අඟවනු ලැබුවේ. ඔමික්‍රෝන් කියන ප්‍රභේදය හෝ වෙන ඕනෑම ප්‍රභේදයක් මේ දක්වා හමුවුණු සියලු ප්‍රභේද සෞඛ්‍ය පුරුදුවලට යටයි. ඒවා පරයමින් පැතිරීමේ හැකියාවක් මේ එක ප්‍රභේදයකටවත් මේ දක්වා වාර්තා වෙලා නැහැ. ඒ තත්ත්වයේ තුල අපිට සෞඛ්‍ය පුරුදු උපරිමයට අනුගමනය කරන්නේ නම් මේ ව්‍යසන තත්ත්වයක් ඇතිවීම ආවම කරගනිමින් අපිට මේක පාලනය කරගන්න පුළුවන්. හැබැයි ඒක නොසලකා හැටියොත් එමත් නැත්නම් මේ ප්‍රභේදවලට පැතිරෙන්නට ඉඩ දුන්නොත් ඔය වාර්තා කරලා තියෙන මහා පරිමාණ ශීඝ්‍රතාවයකින් මේවා පැතිරෙන්නට ඉඩ තියෙනවා. ඒක හරහා විශාල විපතකට පත් වෙන්න ඉඩ නැතුවා නොවේ. රෝගීන් වැඩි වුණොත් මතුවෙන්න පුළුවන් ප්‍රශ්න අනන්තයි අප්‍රමාණයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බරක් වෙනවා, සෞඛ්‍ය සේ පද්ධතියට බරක් වෙනවා. යම් ආකාරයකට විශාල සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වෙනකොට එයින් යම් ප්‍රතිශතයකට ඔක්සිජන් අවශ්‍ය වෙන්න පුළුවන්, තව ප්‍රතිශතයකට දැඩි සත්කාර ඒකක පහසුකම් අවශ්‍ය වෙන්න පුළුවන්. මේ සියල්ල සිදුවෙන්නේ රෝගීන් වැඩි වුණොත්. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ සංගීත සම්දර්ශන හෝ එලිමහන් සංගීත ප්‍රසංග සඳහා නිර්දේශ ලබා දෙන්නේ නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. දැනට රට තුළ සාමාන්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නේ නිරෝධායන ආඥා පනත යටතේ සෞඛ්‍ය සේවක ජෙනරාල්වරයා දෙසැම්බර් මාසේ 31 වෙනිදා නිකුත් කරපු මාර්ගෝපදේශය අනුව, ඒ මාර්ගෝපදේශය අනුව අපිට එලිමහන් සංගීත ප්‍රසංග හෝ එලිමහන් සම්දර්ශන පැවැත්වීම සඳහා අවසරයක් ලබා දීලා නැහැ. ඒ නිසා අපි බොහොම කාරුණිකව ඉල්ලනවා සෞඛ්‍ය අධිකාරී කාර්යාලවලට මහජන සෞඛ්‍ය පරිශුවරුන් හමු වෙන්න එන්න එපා. සංගීත සම්දර්ශන හෝ එලිමහන් ප්‍රසංග සඳහා නිර්දේශ ලබා ගන්න අපිට දැනට පවතින නිරෝධායන නීතිය අනුව ඒ සඳහා නිර්දේශ ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ වගේම යම් අයෙක් මේ නීති වලට පටහැනිව කටයුතු කරොත් ඔවුන් නිරෝධායන ආඥාපනත උල්ලංඝනය කිරීමකුත් වෙනවා. ඒ නිසා මේ පවතින තත්ත්වය නිරවුල්ව निराකරණය වන තුරු සංගීත සම්දර්ශන සහ එලිමහන් ප්‍රසංග සඳහා අවසර වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම හෙට ආරම්භ වෙනවා. එහිදී එම දරුවන් සඳහා එක් මාත්‍රාවක් පමණක් ලබා දීමටයි සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ. මෙම වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත්තේ නැති පුද්ගලින්ට එම එන්නත් මාත්‍රාවද ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ලොවාංකයේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩ ලැබුණේ නැහැ. අද ලෝකයේ සියලුම ජනමාධ්‍යවල ප්‍රධානතම මාතෘකාවට පත් වූයේ එම සිද්ධියයි. නීතිය සැමට සමාන බව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කළා. කොවිඩ් එන්නත් දෙකම ලබාගත් බවට ඔප්පු කිරීමට ඔහු සතුව සාක්ෂි නොතිබීම හේතුවෙනුයි ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම තහනම් කෙරුණේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. සර්බියානු ජාතික නොවැක් ජැකොවික් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙක්. 34 හැවිරිදි ඔහු නව වතාවක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට නොදී ජැකොවික්ව පැය කිහිපයක් ගුවන් තොටුපළේ රඳවාගෙන සිටීමටයි බලධාරීන් කටයුතු කළේ. පසුව ඔහු හෝටලයක රඳවාගෙන සිට ඇති අතර ඔහු නැවත සිය රට වෙත යැවීමට සඳුදාතෙක් ප්‍රමාද කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. එන්නත ලබාගත් බව පැවසීම ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. ජැකොවික් පසුගිය වසරේ සමාජ මාධ්‍ය හරහා පැවසුවේ තමා අනිවාර්ය කොවිඩ් එන්නතට විරුද්ධ බවයි. මේ පිළිබඳව අගමැති ස්කොට් මොරිසන්ද ඔහුගේ අදහස ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ නීති නීතිම වන අතර සිය දේශ සීමාව තුළ මෙම නීතිවලට ඉහලින් කිසිවෙක් නැති බවයි. එසේම ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට වීසා බලපත්‍රයත් සමග එන්නත් දෙකම ලබාගෙන තිබීම හෝ එන්නත් කරණයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් ලද වාර්තාවක් අවශ්‍ය බව ඔහු වැඩිදුර ප්‍රකාශ කර සිටියා. ජැකොවික් මීට පෙර කොවිඩ් ආසාදනය වී සිටි බවද වාර්තා වනවා. වීසා බලපත්‍ර අවලංගු වීමත් සමග 2021 ශූරතාවය ආරක්ෂා කර ගැනීමට ඔහුට නොහැකි වේද යන්න පිළිබඳව විදෙස් මාධ්‍යවල විවිධ මත පළවනවා. ජැකොවික්ට තරගාවලියට සහභාගී වීමට හැකිද යන්න දැන ගැනීමට සඳුදාතෙක් රැඳී සිටීමට සිදුව තිබෙනවා. මේ අතර ලොව තවත් සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙකු වන රෆායෙල් නඩාල් පවසන්නේ ජැකොවික් මෙහි අවදානම දැන දැනම එන්නත නොගත් බවයි.
රට තුල යලිත් ඩෙංගු රෝගීන් වැඩිවීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. කොවිඩ් රෝගයට බයේ ගෙදර සිටියත් ඩෙංගු වලින් මරණය පවාත් විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. දැනට වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන්ගෙන් 130ට විතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කනොත් 128ක විතර ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කනොත් වාර්තා වෙලා තියෙනවා. පෞගේ කාලයේදී ඩෙංගු 2 ස්ට්‍රේන් එක තමයි අපි වැඩිපුර දැක්කේ. හැබැයි මේ කාලයේදී ඩෙංගු 3 කියන ප්‍රභේදය වැඩිපුර දකින්නවා. පළවෙනි සැරේ ඩෙංගු හැදිච්ච අයට දෙවෙනි සැරේ 3 ස්ට්‍රේන් එකෙන් ඩෙංගු හැදුනොත් සමහරක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. තා කොවිඩ් වලට බය ඒ රෝහල් ගත වෙන්නේ නැතුව හිටියොත් ගොඩක් අමාරු වෙලා ආවොත් ඩෙංගු රෝගී මරණයට පත් වෙන්න පුළුවන් සම්පූර්ණතාවය තියෙනත් පුළුවන් ඩෙංගු වලට ප්‍රසක්තිකරණයක් නැහැ කොවිඩ් වලට ප්‍රසක්තිකරණේ තියෙනවා කොවිඩ් වලට නම් දැන් එන්නතක් මේ ලෝකේ වාගෙන තියෙනවා ඩෙංගු 3 ස්ට්‍රේන් එක ඉක්මනින්ම රෝග ලක්ෂණ පෙන්නනවා දවස් 2 වෙනකොට රුධිර පට්ටිකාවල අඩුවීම් ඇති වෙනවා රෝග ලක්ෂණ සහ සම්පූර්ණතාව ඉක්මනින් ඇති කරන්න පුළුවන් 3වැනි ප්‍රභේදයේදී ඉක්මනටම රුධිර පට්ටික අඩුවීම නිසා සම්පූර්ණතාව රුධිර වහනය වීම සහ කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඒ නිසා කල්පනාකාරී වෙන්න පසුගිය වසර කිහිපය තුළ ලංකා බැංකුව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ලංකා බැංකු සභාපති කාංචන රත්වත්තේ මහතා පසුගියදා පැවති උත්සවයකදී අදහස් පළ කළා. ලංකා බැංකුව නවීකරණයෙන් ඉදිරියටම 2019 වසරේදී විදේශ මුදල් ගනුදෙනුව ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් පැවතියා. ඒ 2020 වසරේදී බිලියන 2.8ක් දක්වා වර්ධනයක් ලබා ගැනීමට ලංකා බැංකුවට හැකි වී තිබෙනවා. එය සුවිශේෂී අවස්ථාවක්. එය 2021 වසරේදී කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ වුණත් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් ඉලක්කයක් කරා ළඟා වීමට සමත් වී තිබෙනවා. ලංකා බැංකුව මේ ලබා තිබෙන්නේ සුවිශේෂී ජයග්‍රහණයක් බව මා ඔබට කිව යුතුයි. Of 1 trillion in assets in the year 2012. In today's context, if you consider this 1 trillion at 200 rupees a dollar, is a 5 billion US dollar company in the year 2012. This reached a magic figure of 2 trillion in the year 2018. So it became 10 billion US dollar company in the year 2018. In another 2 years, in the year 2021, March, we managed to reach the 3 trillion mark, which is roughly a 15 billion US dollar company, a 15 billion US dollar asset. Since then, I'm proud to state that every year we will be adding another 5 billion US dollars to the asset of BO. So optimistically, by next year, we should be a 20 billion company. This is the asset on which, and this is the strength on which we are developing, and this is the strength on which we are resting. Dear friends, customers, extended family of BOC, be with us. I wish to invite the rest of the Sri Lankan community as well. We at BOC are resilient and strong enough to hold this economy until the country gets back to normalcy. පින්නවල අලි රැක බලා ගන්න ප්‍රසිද්ධම ස්ථානයයි. එහි ප්‍රථම වතාවට නෙවුන් අලි උපතක් සිදු වුණා. එම නෙවුන් අලි පැටවුන් අද පළමු වරට මා ඔයේ දිය නෑමට එක් වුණා. පින්නවල අලි සංරක්ෂණාගාරය කියන්නේ අපේ රටේ සංචාරක ආකර්ෂණීය දිනාගත් තවත් ස්ථානයක්. පින්නවල දේශ විදේශ සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරන්න පසුගියදා උපත ලද නියුන් අලි පැටව සමත් වී තිබෙනවා. අද ඒ නියුන් අලි පැටව පළමු වතාවට මාඔයේ දිය නෑමට එක් වුණා. අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළේ පසුගිය මාසයේ පින්නවල අලි සංරක්ෂණාගාරයේ ආදායම මිලියන 13ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ජනවාරි 11 වෙනිදා තව සුවිශේෂී සිදුවීමක් වෙනවා. හස්තිනාම මංගල්‍යයක් වෙනවා. ජාතික මට්ටමේ උත්සවයක් පින්නවල ඉන්න අලි බබාලට නම් තියන්න ලෑස්ති වෙනවා. දෙසැම්බර් මාසයේ 33,000කට අධික දේශීය සහ විදේශීය සංචාරකින් පැමිණිලා තියෙනවා. පින්නවල අලි අනාථාගාරයෙන් පමණක් මිලියන 13කට වඩා ආදායමක් ලැබිලා තියෙනවා.
පුවත් නිමාය යලිත් හමු වෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න